කොවිඩ් 19 රෝගය ඉතාමත් සීග්‍රයෙන් බිම් මට්ටමේ පැතිරෙමින් තියෙනවා විශේෂයෙන්ම සාමාන්‍ය උණ ලෙස හඳුන්වන බොහෝ ගම් ප්‍රදේශවල පවතින උණ රෝගීන් කොවිඩ් 19 රෝගීන් බවට තහවුරු වෙනවා කෙසේ වෙතත් මේ කොවිඩ් 19 රෝගය දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ නොසලකා හරිමින් ඉන්නවා ඒ වගේම කිසිදු පාලනයකින් තොරව පාලන ක්‍රමවේද භාවිතාවකින් තොරව කොවිඩ් 19 රෝගයට අවශ්‍ය පරිදි බිම් මට්ටමේ පැතිරෙමින් තියෙනවා විශේෂයෙන් එන්නත්කරණයට ලක්වීම සහ ඒ වගේම කොවිඩ් 19 වැළඳීම නිසා ලබාගත් ප්‍රතිශක්තිය නිසා යම් තරමක් දුරට පාලනය වෙමින් පැවතුනත් මේ ඉතාම ව්‍යසනකාරී තැනකට ඕනෑම මොහොතක තල්ලු වෙන්න පුළුවන් අපිට පේන්න තියෙනවා මේ නොසලකම කිලිකමත්ම නිසාම විශේෂයෙන් පාසල් තුරට රෝග ලක්ෂණ සහිත දරුවන් එවනවා ඒ වගේම වැඩ කරන ආයතන තුල රෝග ලක්ෂණ සහිත වූවන් රාජකාරවල නිරත වෙනවා මේ නිසාම පාසල් තුල කොවිඩ් 19 රෝගය පැතිරෙමින් තියෙනවා ඒ වගේම වැඩ කරන ආයතන තුල පැතිරෙමින් තියෙනවා ඒ නිසා මින් එහා ගියපු වග කිව යුතු ක්‍රමවේදයක් කොවිඩ් 19 පාලනය සඳහා සෞඛ්‍ය බලධාරීන් සහ රජය අනුගමනය කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා යම් හේකින් මේ ආකාරයෙන් කොවිඩ් 19 රෝගයට අවශ්‍ය පරිදි පැතිරෙන්න ඒ වගේම හැසිරෙන්න අවශ්‍ය අවකාශ හදලා දුන්නොත් ඉදිරියේදී අපි රටක් විදිහට විශාල සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දෙනවා කියන එක ඉතාම පැහැදිලියි මේ මොහොත වෙද්දී රටේ බොහෝ ස්ථානවල සමාජ ඒකරාශී වීම් රාශියක් තියෙනවා විශේෂයෙන් ආගමික උත්සව ඒ වගේම යම් යම් විරෝධතා උද්ඝෝෂණ ඒ වගේම පෝලිම් මේ සෑම තැනකම කොවිඩ් 19 ආරක්ෂා වීම සඳහා කිසිදු සෞඛ්‍ය උපදෙසක් පිළිපදින්නේ නැහැ කියන එක පේන්න තියෙනවා විශේෂයෙන්ම කොවිඩ් 19 රෝගය පැතිර ගියොත් යම් ආගමික උත්සවයක ඒ වගේම මංගල උත්සවයක අවමංගල උත්සවයක ඒ වගේම සමාජ ඒකරාශී වීමක ඒ ස්ථානය සංවිධානය කරපු ඒ සමාජ ඒකරාශී වීම සංවිධානය කරපු අයවලුන් ඊට වගකීම් යුතු වෙනවා විශේෂයෙන්ම යම් අපිට පාලනය කරගත නොහැකි තත්ත්වයට පත් වුනොත් අපි නෛතිකමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා අදාළ සමාජ ඒකරාශී වීම සංවිධානය කරපු බලධාරීන්ට එරෙහිව